කාටත් සුබ දවසක් වේවා. අපි බලමු මේ තමන් කවුද කියලා බලන එක, තමන්ට ඉදිරිපත් වෙන බාධක මොනවද කියලා සාදරව බලන එක, ඒවත් එක යාළු වෙලා වැඩ කරනවා වගේ කියන හිතක්, ලෑස්ති මනසක්, සූදානම් ශරීරයක් සහිතව දවසක් ගත කරන හැටි, එතන ඉදිරියට වැඩ කරන හැටි. මතකනේ අර දෙව්මිනි දුව, එයාම කල්පනා කරලා උදේ වරුවේ ඉස්කෝලේ ගිහිල්ලා එනකන් සතිය පිහිටවන්න ගත්ත උත්සාහයේ සම්පූර්ණ සම්ප්‍රදාන කුල එකක් නෙවෙයි ඒක තියෙන්නේ. එයාට හිතිච්ච දේ. ඒ වගේ අපි දවසේ වෙලාවක් අරගෙන ඒ දවස තුල සිදුවෙන, ඒ කාල පරිච්ඡේද තුල සිදුවෙන ශිරුම දේවල් සතියට ලක්කරන උත්සාහ කරන බැලුවොත්, සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය SMS කියන මානසික මට්ටම හොඳයි. ඒ දේවල් ඒ වෙලාවට පොඩ්ඩක් නැවතිල්ලේ කරන්න. එතකොට අර සතිය තහවුරු වෙනවා වැඩි. ඒ වෙන දෙයට අමතරව සතිමත් වෙනවා. මේ දේ කරන්නේ සතියත් වඩා ගැනීම සඳහා කියලා සතියත් සම්බන්ධ කරනවා. ඊගාට කරන දේ නැවතිල්ලේ කරනවා. ආන්න එහෙම කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා කරන වැඩෙත් හරියනවා. අර සතියත් කුසලතාවය වැඩිනවා. එදිනදා වැඩවලදී. ඉතින් ඒ සඳහා අපි හිතමු ගෙදර ඉන්න වෙලාවේ, නැත්නම් පන්ති ඉන්න වෙලාවේ තත් පිරිසක් එක්ක වැඩ කරනකොට හුඟක් වෙලාවට අපේ අවධානය ඒ පිරිස එක්ක ඉල්ලනවා, එහෙම නැත්නම් ඒගොල්ලේකට බාධා කරනවා. ඉතින් එතකොට හිතෙනවා මේක කරන්න බෑ කියලා. නමුත් බැලුවොත් සතියේ ලැහැත් වෙලා ගියොත් තමන්න පුළුවන් ඒ ඕන කෙනෙක් කතා කරන දේට උත්තරයක් දෙන්න. හැබැයි ලැබිච්ච පළවෙනිම අවස්ථාවේදී තමන් කරන වැඩේට තමන් හිත දාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ඒ තමන් කරන දෙයට SMS මෝඩ් එකේ දාන්න ගියොත් තීරණ පටන් ගන්නවා. අර ඉඳගෙන ඉන්න තරම් නම් ගැඹුරු සතියක් ගන්න බෑ. ඒ වගේම විදින ගමන් සතිය පිහිටනවා වගේ කියලා කරන්න බෑ. හරියට හිත දూరు. නමුත් අපි වෙනදට වඩා සතිය මාත්‍රේ නැතුව කරනවට වඩා SMS නැතුව කරනට රෙඩි කරන්න පුළුවන්. ඒ නිසා හැමදාම කොයි වෙලාවක වුණත් මේ අතිරේක සති ආනිසන්තයක් තති ලාභයක් මං ගන්න ඕන කියලා කරන්න පටන් අරගත්තොත් එකම දේ නැවත නැවත කරනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. වැඩි වේලාවක් කරනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. තමන්ට තීරණ පටන් අරගන්නවා මේක කිරීමෙන් මිස වෙන මොනම ක්‍රමයකින්වත් කරන්න බෑ. වෙන විදිහකට කියනවා නම් කරන්න ගිහිල්ලා අත්තර දීමෙන් මිස ආනිසංස ලබන්න බෑ. ඒ නිසා එතනදීව අත්තර දීමින් කියන්නේ අපි මගේ භාෂාවෙන් මම කියන්නේ හුරතල් කියලා. පොඩි පොඩි අත වැරදීම් වෙනවා. නමුත් එතකොට හොන්තට සත්‍ය පිහිටනවා. ඒකනේ අත්තරද තේරෙන්නේ. ඉතින් ඒක නිසා අපි හරියට පොඩි බබෙක් ඉස්සෙල්ලාම කතා කරන්න යන වෙලාවේදී, බහ තෝරන වෙලාවේදී එයාට ව්‍යාකරණ වැරදුනාය, නැවතීමේ ලකුණු දැම්ම වැරදිය, ඒව එන්නේ නැහෙනි. ඒක දිහා කවුරුත් බලන්නේ හුරතල් ළමයා ඒ බහතෝරණ හැටිනේ. අනිත් වගේ මේ සතිය එදිනදා වැඩ තුලදී වඩන්න හදනකොට කියන්නේ අපි නිකන් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. අපි දැන් සිංහල කෙනෙක් නම් දෙමළ භාෂාව ඉගෙන ගන්නකොට අලුත්නේ. දෙමළ කෙනෙක් සිංහල ඉගෙන ගන්නකොට, එහෙම නැත්නම් ඉංග්‍රීසි දෙවෙනි භාෂාව විදිහට ඉගෙන ගන්නකොට, ආන්නේ වගේ අපිට හම්බ වෙනවා එදිනදා වැඩ කරනකොටත් සතිමත් වෙනකොට හදිස්සි වෙන්න එපා. අතිරේක ලාභයක් අන්නේ අතිරේක ලාභේ ලබන්න නම් හැම වෙලාවෙම අභියෝගයට කැමති වෙලා කරන වැඩේ සතියෙන් දින්දට වඩා සතියෙන් කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි සමහර තැන්වලදී හිත ඇවිස්සන ගතිය වැඩි. සමහර තැන්වලදී හිත ඇවිස්සන ගතිය අඩුයි. සමහර පුද්ගලයෝ ළඟදී හිත ඇවිස්සන ගතිය වැඩි. සමහර පුද්ගලයෝ ගාව හිත ඇවිස්සන ගතිය අඩුයි. සමහර වෙලාවල් වලට දවසේ ඇවිස්සන ගතිය වැඩි. සමහර වෙලාවට අඩුයි. ඒක ඔය දෙව්මිනි දුවගේ තුන්වෙනි හරි හතරවෙනි රචනේ කියලා තිබුණා. මේ කුරුල්ලන්ගේ සද්ද වලට අහුම්කම් දෙනවා නම් උදේ පාන්දර බොහොම සාමකාමී කටහඬක් තියෙන. දවල් වෙනකොට හැඳ වෙනකොට ඒගොල්ලන්ගේ කටහඬේ කුරුල්ලන්ගේ කටහඬේ බය රණ්ඩු කරන ගතිය චකිතේ වගේ දේවල් වැඩි වෙනවා. ඉතින් ඒ වුණාට අහගෙන ඉන්න කෙනා මේක සැලකිල්ලෙන් ඇහුවේ නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඇතුලේ හිත ඇතුලේ තියෙනනේ කුරුළු සද්ද වගේ දොඩමළු භාවයක්.
අන්නේ දොඩමළු භාවයට අපි ළඟ තියෙන මේක හොඳයි මේක නරකයි මේක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ නැ මේක රුචි මේක අරුචි කියලා ආන්නේ ඒ කිචි කිචි ඇහුම්කන් දුන්නොත් අන්නේ නාදට ඇහුම්කන් දුන්නොත් අපිට පේනවා අපි යමක් වෙන්න ඉස්සෙල්ලම ආ මේක හොඳයි මේක නරකයි කියලා ඉවරයි මේක රුචි මේක අරුචි කියන විදිහ තමයි අපේ හිත දුවන්නේ නමුත් සතිමත් දරුවට ආධුනිකයට නෙවෙයි ටිකක් කල් කරන ගියේ කරන තේනවා මේ අපි කරන කියන කතා කරන හිතන මුලිච්ච වෙන හමු වෙන හැම දෙයකදීම අපි ඇතුලේ මොකද්ද වේවා නොවේවා හොඳයි නරකයි රුචි අරුචි කියලා බෙදීමක් තියෙනවා අන්න ඒ බෙදීම මම කවුද කියලා තේරුම් ගන්න කිට්ටුම සාධකේ ඉතින් මේ බෙදීම තිබිච්චාව ඒක නතර කරන්න යන්න එපා නමුත් ඒක වෙන හැටි කෙනෙක් අපි ඉන්න ගෙදරට ආපු දවසක එහෙම නැත්නම් වැස්සක් වැස්සොත් උලඟක් හැමුවොත් මොකද වෙන්නේ කියලා ආනෙක දියා තියෙන මේ අපි මේ අවදිභාවය කියලා කියතයි අවදිභාවය කරනකොට තේරෙනවා මේ දේවල් නිසා මගේ හිතත් වෙනස් වෙනවා ඒ අනුව මම රුචි අරුචිකන් නිසා ඒවට ප්‍රතික්‍රියා කරන හැටිත් වෙනස් එහෙම යන්න අරින්න ඒව එකක්වත් වෙනස් කරන්න එපා නමුත් මේක දකින්නවනම් මේක දැක ගන්න පුළුවන් නම් මේ දවස පුරාම සිදුවෙන දේවල් වල මුයිගා මොහොතේ මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. වෙච්ච ගමන් හිත ඇතුලේ රුචි අරුචිකන් ඇවිල්ලා මනාපමනාපකම් ඇවිල්ලා ඒකේ මොකද්ද රොස්සක් මොකද්ද අවක්ෂේපයක් මොකද්ද මණ්ඩි විඳිල්ලක් වෙනවා. ඉතින් අර සතිමත් කෙනා වැඩියෙන්ම මනාප වෙන්නෙත් නැහැ වැඩියෙන්ම මනාප වෙන්නෙත් නැහැ. අර මණ්ඩි විඳින gati යගේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක වුණත් මම අර කලින් කිව්වා වගේ ආධුනිකයට තේරෙන්නේ නැහැ. මේ යමක් මේ වගේ ලෑස්තිලා මනසකින් ගියොත් වැරද්ද දකින්න අසුළු වටහා ගන්න අසුළු මනසකින් ගියොත් එයාට ටික කාලයක් කරගෙන යනකොට මෙව්වා විශ්ෙයි වහා කිපෙන ගති නැතුව දේ දිහා පිටස්තරයක් බලන්න වගේ Taman දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න පුළුවන් වෙනවා. ආහනේ එතකොට Taman තේරෙන පටන් අර ගන්නවා අපේ හිත අපිට ඉස්සෙල්ලා පැනලා ගිහිල්ලා සිදුවෙන ඕන දෙයකට මේක හොඳයි මේක නරකයි රුචි අරුචි කියලා අපි ඒවා ලේබල් කරන ගතියක් තියෙනවා. අන්නේ ඒක දැක්කම හදන්න යන්න එපා මං තුන්වෙනි වතාවටත් කියනවා. බලන්න බලලා යනකොට අපිට තේරෙනවා මේක කොච්චරක් මේ මොහොතෙම හදිස්සියේ සිදුවෙන දෙයක්ද කියලා. කල්ැතුව කියාගන්න බැරි දෙයක්. ගොඩක් කල් බලාන බලාන යන විතරක් තියෙනවා. මටම ආවේනික ක්‍රමයක් තියෙනවා. දේවල් වලට මනාපමනාප රුචි අරුචිකම් අන්නේ ඒක දැකගත්තා නම් ඒක තමන් තුළ තියෙන ලෙඩක් අඳුනාගත්තා වගේ රෝග නිర్ణයක් කරා වගේ වටිනා ගුණයක් වෙනවා ඒ නිසා මේ සති මාත්‍රෙ වැඩෙන අතරේ අන්න ඒ මම කවුද කියලා අවබෝධ කරගැනීමේ අවදි භාවයත් ඇතුව ඉදිරියට යන්න කියමනෙන් අද දවසේ පණිවිඩය සමාප්ත කරනවා ජය වේවා කියලා ප්‍රාර්ථනා සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.